අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඉදිරියේදී එන්නත් කරන කටයුතු සීමා විය හැකි නොපමාව එන්නත ලබා ගන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි නිදන්ගත රෝග ඇති දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීම මේ මාස 24 වනදා සිට සාමාන්‍ය කොවිඩ් රෝගියෙකුට දිනකට රුපියල් 1800ක් වැය වෙනවා. ICU රෝගියෙකුට රුපියල් 75000ත් ලක්ෂ 2ක් අතර වැය වෙනවා. නොපමාව එන්නත ගන්න සෞඛ්‍යංශ කියයි. කොවිඩ් වැළඳී මියගිය ගැබිනි බවුරුන් සංඛ්‍යාව 52ක් දක්වා ඉහළට. නිරෝධායන ඇදිරි නීතිය සමය තුල දෛනික කොවිඩ් මරණ සහ රෝගීන්ගේ අඩුවක්. औषध नियम अधिकारी दत् अतुर्दीमगन सजिथ पार्लिमेंटी प्रश्न कराई दिदहालव दिदहावे खाली असामान्य मिल कटगत औषध गन राज्यमति चन्न जय सुमन हेलिकराई संपूर्ण एनाट लकू संचार इंट नवंबर सिट अमेरिका व्यूर्त वे एक्सचातीन महामंडल ससिवार अतिरमे जनपति गोटाभय समलू एमतीम हेट සහල් මාෆියාව සහ උද්ඝෝෂණයේ ක්‍රියාත්මක වන්නේ පොළොන්නරුවේ පමණයි ඇමති මහින්දානන්ද කියයි ආනයිනික කාබනික පොහොර ගැනත් සහතිකයක් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතර මත ගැටුම සැබෑ මත ගැටුමක්ද ජාතික ප්‍රශ්නයක් වෙනුවෙන්ද බාර් විවුර්ත කර පැය 24ක් තුල කොළඹ ජාතික රෝහලට සූර්වි තුවාල ලබා ඇතුළත් කළ පිරිස දෙගුණයකින් වැඩි වෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් වයස අවුරුදු 12 19 අතර විශේෂ ආබාධ සහිත සියලු දරුවන්ට එළඹෙන 24 වනදා සිට ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. කොවිඩ් ආශ්‍රිත ගැබිනි මව්වරුන් 52 දෙනෙකුට මේ වන විට දිවි අහිමි වී ඇති බව විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසනවා. සියලු මරණ සිදු වෙ ඇත්තේ මේ වසරේ මැයි මාසයෙන් පසුයි. එසේම ගර්භණී කාන්තාවන්ගෙන් 90%කට එන්නත ලබා දී ඇති බවද ඇය ප්‍රකාශ කළා. වයස අවුරුදු 12ත් 19ත් අතර විශේෂිත ආබාධ සහිත සියලු දරුවන්ට එළඹෙන 24 වනදා සිට ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ෆයිසර් එන්නත ලබා දීම අප විසින් 12 සිට අවුරුදු 19 දක්වා නිදන්ගත රෝග සහ අනිකුත් විවිධ ආබාධ වලින් පෙරෙන දරුවන්ට එන්නත ලබා දීම මෙම මාස 24 වෙනි දින ලෙඩ රිජුවේ ළමා රෝහලේදී අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්ව අනිත් රෝහල් වල ලබන සතියේ සඳුදා සිට එය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රථමයෙන්ම මෙම ෆයිසර් එන්නත ලබා දීම අපි කරනු ලබන්නේ බස්නාහිර පළාත තුල. ඉන්පසුව සතියක් අපි බස්නාහිර පළාත තුල මෙම එන්නත ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඊට පස්ව ලංකාවේ අනිකුත් පළාත් වලට මෙම එන්නත ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම එන්නත ලබා දෙන්නේ මෙම පළාත තුල තියෙන මූලික රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් සහ ශික්ෂණ රෝහල් සහ ජාතික රෝහල ඇතුළු රෝහල් වල පමණයි. පාසල් ආරම්භ කිරීම කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින්. ඔවුන්නේ පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ අපගෙන් ඉල්ලලා තිබුණා. ළමයි 200ට අඩු පාසල් වල ප්‍රාථමික ශ්‍රේණි නියුක්ත කරන්න අපි ඒ සඳහා අවශ්‍ය නිර්දේශ අපි අද දිනේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත අපි දැනුම් දුන්නා. මේ අතර ගැබිනි මව්වරුන්ට එන්නත ලබා දීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය මෙලෙස අදහස් පළ කළා. ප්‍රථම රැල්ලේ සිටම මව්වරු 5000 ගණක් වර්තා වෙලා ඉන්නවා. ඒ වගේම මේ මව්වරුන් අතරින් මව්වරුන් 52ක් අපි අතරින් ජීවිතක්ෂයට පත් වෙලා සිටිනවා. ඉතින් ඇත්තටම බලනවා නම් අපි සාමාන්‍ය වසරකට මාතෘ මරණ වාර්තා වෙන්නේ 90ත් 100ත් අතර. ඉතින් කොවිඩ් හේතුවෙන්ම පමණක් දැන් අපිට අම්මලා 52ක් අපි අතරින් වාර්තා වෙලා තියෙනවා මේ වසර තුල. ඉතින් මේ ඇත්තටම මේ මව්වරු සියලු දෙනාම ආසාදනය වුණෙත් ගොඩාක් මව්වරු තුන්වෙනි රැල්ලෙන් පසුව තමයි වාර්තා වුණේ. ඒ වගේම මරණ සියල්ලම සිද්ධ වුණේ මේ අවසරේ මැයි මාසෙන් පසුව. ඉතින් ඒකින්ද මේක ඇත්තටම ගර්භණී මව්වරුන්ට ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා තමයි අපි තීරණය කළා හැකි ඉක්මනින් එන්නත් කරණය කළා මව්වරුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න කටයුතු කරේ. ඇත්තටම මවගෙන් දරුවාට ගියපු වාර්තාව තුන්දෙනෙක්ගේ මව්වරුන්ගේ පමණ තිබුණා. මොකද ගොඩාක් මව්වරුන්ගෙන් දරුවාට කොවිඩ් රෝගේ ගිහිල්ලා තිබුණේ නැහැ. දැන් මව්වරු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මේ එන්නත ලබාගෙන තියෙනවා අපේ සායන මධ්‍යස්ථාන වලින්. මේ අනුව අපි දැනට 80%ක් 90%ක් පමණ ආවරණයක් ලබාගෙන තියෙනවා ගර්භණී මව්වරුන් එන්නත් කරණය කිරීම තුලිනුත්
තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇනෝම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. මේ මාසයේදී අපිට නිර්දේශයක් කරා ප්‍රතිශක්ති අඩුවීමත් එක්ක අවදානම් කලාපයට යන්න පුළුවන් පුද්ගලින්ට තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් ඇනෝම් කරන්නයි කියන්නේ. ව්‍යාපදිංචය කරලා දෙවිච්ච ෆයිසර් ආයතනයත් එක්ක සාකච්ඡා කළා. ඒ අය එකඟ වුණා මිලියන 14ක් එන්නත් අපිට ලබා දෙන්න. ඒ කියන්නේ එන්නත් කරණය කළ යුතු ජනගහණයෙන් 160% ක පමණ ප්‍රමාණයක් අපිට මේකට අයිති වෙනවා. විත් වෙන්නද ලබා දීමෙන් පස්සේ එන්නතේ ප්‍රතිශක්තිය අඩු වෙනවා කියලා කියනොත් දීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් කියන්නේ කිසිම කෙනෙකුට මේ එන්නතට හිඟයක් ඇති වෙයි කියලා බයක් වෙන්න දෙයක් නැහැ. ඇති ප්‍රමාණයට මේකට ලබා දීම සඳහා අවශ්‍ය සියලු එන්නත් ලංකාවට ලබා ගැනීම සඳහා කටයුතු සූදානම් කළ යුතුයි. මේ අතර ඉදිරියේදී එන්නත් කරන කටයුතු සීමා විය හැකියින් නොපමාව එන්නත ලබා ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපිට ඉදිරියේදී දැන් වගේ නිවස් ළඟටම ගිහිල්ලා එන්නත් කිරීමට වෙනුවට ප්‍රධාන මධ්‍යස්ථාන කීපයක පමණයි එන්නත් කිරීමට පුළුවන් වෙන්නේ. ඒ සඳහා කොයිතරම් දුරට අපිට කාලය සහ ශ්‍රමය වැය කරන්න පුළුවන් වේද කියන්න බෑ. මොකද දෙවැනි ගැටලුව මතුවෙන්නේ ඉදිරි මාස කීපය තුල අපි ඊළඟට ළඟා වෙනවා එන්නත් ලබා දී අවුරුද්දක් ගත කරන කාල සීමාව තුල. අපි දන්නේ නෑ තවම තීරණයක් අරගෙන නෑ. සමහර විට බූස්ටර් ඩෝස් එකක් ගැන කතා වෙනවා. එවැනි එන්නත් කිරීම ආරම්භ කරන්න සිද්ධ වුණොත් මේ කාලයකට කිරීමට තවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම අපි සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා මේ මොහොත වෙනකොට තමන්ගේ ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයට ගොස් ලබා දෙන එන්නත ලබා ගන්න කියලා. සාමාන්‍ය කොවිඩ් රෝගියෙකු වෙනුවෙන් දෛනිකව රුපියල් 1800ක් පමණ වැයවන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා. දැඩි සත්කාරයකකේ සිටින රෝගියෙකු සඳහා වැයවන මුදල රුපියල් 75000ත් ලක්ෂ 2ක් අතර වෙනවා. මෙරට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයට දෛනිකව අතිවිශාල වැය පරක් දැරීමට සිදුව තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය කොවිඩ් රෝගියෙකුට දෛනිකව රුපියල් 1800ක් වැයවෙනවා. දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබන රෝගියෙකු සඳහා දෛනිකව වැයවන මුදල රුපියල් 75000ක් ලක්ෂ 2ක් අතර වෙනවා. එය අවම කර ගැනීමට නම් මෙරට පුත්කලින් කඩිනමින් කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සියතර ප්‍රකාශ කළේ. කොවිඩ් ආසාදිතව වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ප්‍රකාශ කළේ වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි වවුනියාව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ කුමාරි ධර්මදාස මහත්මිය එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග දෛනික කොවිඩ් රෝගීන් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඊයේ දිනේදී වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 93ක්. කාන්තාවන් 48ක් හා පිරිමි පුත්කලින් 45 දෙනෙකුද මියගිය පිරිස අතරට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 12218ක් ලෙසයි. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 1518 දෙනෙකු ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 506000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන්නන් සොයා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ සෞඛ්‍යංශ එක්ව අද ජනතාව දැනුවත් කිරීමක් සිදු කළා. ඒ නිරෝධායන ඇඳිරි නීතිය පිළිබඳව සිහි කැඳවමින් නිරෝධායන ඇඳිරි නීතිය සමයේ මත්පැන් අලවිසල් විවෘත කිරීම පිළිබඳව සමාජයේ දැඩි ප්‍රතිරෝධයක් හටගනිමින් පවතිනවා. මේ අතර කොළඹ ජාතික රෝහලෙන් අපට වාර්තා වුණේ මත්පැන් අලිවිසල් විවෘත කර පැය 24ක් තුළ බීමත් පැති වූ ගැටුම් වලින් තුවාල ලබා හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ සංඛ්‍යාව දෙගුණයකින් පමණ ඉහළ ගිය බවයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් එක්ව හෙට පැයක වැඩ වර්ජනයක නිරත වීමට නියමිතව තිබෙනවා. හෙට මධ්‍යහන 12 සිට දහවල් 1 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් එක්ව හෙට පැයක වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. හෙට මධ්‍යහන 12 සිට දහවල් 1 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිතිය පවසන්නේ.
සෞඛ්‍ය වෘත්ති සමිතිය එකමුතුව විදියට අපි හෙට දහවල් 12 සිට 1 දක්වා රට පුරා තියෙන රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල දවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා. මේ විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයට හෙද සේවාව, පරිපූරක සේවාව, අතුරු වෛද්‍ය සේවාව, ඒ වගේම කළමනාකරණ සහකාර සේවාවන්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය නියෝජනය කරන සියලුම සේවාවන් ඇතුළු සෞඛ්‍ය ශේත්‍රයේ සියලුම සේවාවන් සහභාගී වන්නට නියමිතයි. මේ උද්ඝෝෂණ ව්‍යාපාරය රට පුරා රෝහල් 1100කට ආසන්න ප්‍රමාණයකට සැලසුම් කරලා තියෙනවා. මේ අනුව හෙට දවල් 12ට ලක්ෂයකට අධික සෞඛ්‍ය සේවකයෝ මේ විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. හෙට දවසේ එළියට බහින කිසියම්ම සෞඛ්‍ය සේවකයෙකුට බලපෑමක් ඇති කරොත්, මර්ධනයක් ඇති කරොත්, ඒ මොහොතේම ඒ රෝහල වැඩ වර්ධනයකට යොමු කරනවා අපි. මොකද මර්ධනය කරන්න බුරු හීන දකින්න සෙල්ලම් දාන ලෑස්ති වෙන්න එපා කියන එකත් අපි කි. විවිධ ආයතනක එක එකව කරගත්තර කමක් නැහැ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් එක්ක නම් ඒ සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. කොයි හරි බලපෑමක් වුණොත් අනුරාධපුරයේද අනුරාධපුර රෝහල එළියට බහි ඒ වෙලාවෙම. හම්බන්තොටද හම්බන්තොට මුළු රෝහලම එළියට බහි ඒ වෙලාවෙම. ඒ කරන කෙනා රෝහලට ඇවිල්ලා රෝහල් සේවාව පවත්වාගෙන යා යුතුයි. මේ වෙලාවේ වසන්තේ ආපු සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා කරුණා කරලා දැන්වත් මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවය ටික හොයලා බලන්න. අපි අලුත් සෞඛ්‍ය අමාත්‍යතුමාට කියනවා මේක මේ ඉන්න ලේකම් එක්ක නම් අපිට කරන්න බෑ. මොකද යාට MBBS එක නැතුව කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එද අපිට කරුණා කරලා මේ MBBS නැති මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසඳගන්න වත් වෙන ලේකම් කෙනෙක් දෙන්න. මොකද ඉන්න ලේකම්ට MBBS නැතුව ප්‍රශ්න විසඳන්න තේරෙන්නේ නැත්තම් මේක MBBS නැති මිනිස්සු ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉන්නවා. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නට අපිට කමක් නෑ යාව ඕනනම් තියාගන්න. කාලාන්තරයක් තිස්සේ සෞඛ්‍ය ඇමතිවරුන්ගෙන් ඉල්ලනවා. දෙන්නම් කියනවා ඒ ඇමතිවරු ගන්න තීරණ සත පහකට ගණන් ගන්න නෑ පල්ලෙහාට යනකොට. මේ ක්‍රියාවලියේදී රට හමුවේ ජනප්‍රියභාවයෙන් නැති වෙන්නේ රට හමුවේ බාල්දු වෙන්නේ සෞඛ්‍ය ඇමතිවරයා විදියට ඔබ. අවසාන වශයෙන් දංගෙඩියට ගෙනියන්නෙත් ඔබ. අවසාන වශයෙන් අසාර්ථක වෙන්නෙත් ඔබ. මේ විරෝධ උද්ඝෝෂණ පවත්වන්න තීරණය කරලා තියෙන්නේ ඉල්ලීම් පහක් මුල් කරගෙනමින් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවකයන්ට ලැබලා දුන්න කොවිඩ් විශේෂ අවධානම් දීමනා රුපියල් 1500ක දීමනාව වෙනකොට නතර කරන්න ආනු තීරණය කරලා තියෙනවා. එතකොට ඒ දීමනාව වසංගත කාලය තුල ලබා දෙන්න කියන කාරණාව, ඒ වගේම ආදේශක සේවකයන් සාමාන්‍ය සේවකයන් ස්ථිර කරන්න කියන කාරණාව, ඒ වගේම මේ වෙනකොට රෝහල් වල දැඩි කාර්ය මණ්ඩලයක් තියෙනවා. මේ කාර්ය මණ්ඩලයේ හිඟේ පියවන්න නවක බඳවා ගැනීම ඉක්මනින් කරන්න කියන කාරණාව, ඒ වගේම අපි සතියේට පැය 48ක් කරගෙන රෝහල් ඇතුලේ සෙනසුරාදා දිනේට ගෙවීමක් කරන්න, මේ අමතර දිනේට ගෙවීම කරන්න කියන කාරණාව, ඒ වගේම මේ වලට අග්‍රහාර රක්ෂණ දීමනාව සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. බහුවේ කාලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ගෙවල් වල නිරෝධායනය වුණ සහෝදර සහෝදරියන්ට අදාළව අග්‍රහාර දීමනාව ලබා ගැනීම ගැටළු මතුවලා තියෙනවා. මෙන්න මේ ගැටළු විසඳන්න කියන ඉල්ලීම් පහ මුල් කරගෙන තමයි අපි මේ ක්‍රියාමාර්ගය ගන්න මේ වෙනකොට තීරණය කරලා තියෙන්නේ. කොවිඩ් මර්ධනය කිරීම සඳහා ව්‍යාප්තිය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලේ අවිධිමත්කම හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බහුතරයකට අද අනතුරේ ගොදුරු බවට පත් වෙන්න වෙලා තියෙනවා. මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මුහුණ දෙන ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන්න කියන ඉල්ලීම පහුගිය කාලේ පුරාවටම වගකියතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලුවා. සෞඛ්‍ය සේවාවේ උදය සමිති 40ක් එකතුව අතුරු වෛද්‍ය පරිපූර්ණක හෙද කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ලිපිකරු ඇතුළු උදය සමිති 40ක් එකතු වෙලා ඒ උදය සමිති 40 නියෝජනය කරන 140,000ක් පමණ වන කාර්ය මණ්ඩලය හෙට දින දවල් 12ට රෝහල් සහ සෞඛ්‍ය ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ පවත්වන්නට යන උද්ඝෝෂණ ව්‍යාපාරය නවත්තන්න ඔබට තවමත් ඉඩකඩ ඉඩ ප්‍රස්ථා තියෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඉල්ලීම් සම්බන්ධයෙන් එකඟත්වයක් පළ කරලා අපිත් එක්ක සාකච්ඡා කරලා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඉල්ලීම් ලබා දෙන්න මැදිහත් වීම තුලින් පමණයි. එහෙම නැත්නම් අනිවාර්යෙන් හෙට දවසේ අපි දිවයින පුරා රෝහල් සෞඛ්‍ය ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වනවා. නිරෝධායන ඇඳිරි නීතිය සමේ මත්පැන් අලෙවිසල් විවෘත කිරීම පිළිබඳව සමාජයේ දැඩි ප්‍රතිරෝධයක් හටගනිමින් පවතිනවා. මේ අතර කොළඹ ජාතික රෝහලෙන් අපට වාර්තා වුණේ මත්පැන් අලෙවිසල් විවෘත කර පැය 24ක් තුළ බීමත් ඇති වූ ගැටුම් වලින් තුවාල ලබා හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ සංඛ්‍යාව දෙගුණයකින් පමණ ඉහළ ගිය බවයි. පාසල් වහලා, විශ්වවිද්‍යාල වහලා, පොඩි කඩේ ඉඳලා හෝටල් මේ හැම දෙයක්ම වහලා, හැබැයි බාර් ඇරියා. මේ පිළිබඳව අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ බාර් ඇරපු ගමන් නිරෝධායන ඇඳිරි නීතිය තඹේකට මායිම් නොකර පොඩි කකා පෝලිම් වල ඉඳලා මත්පැන් ගත්ත හැටි මුළු මහත් රට නෙමේ මුළු මහත් ලෝකෙම දැක්කා. රටේ මිනිස්සු විතරක් නෙමෙයි මුළු ලෝකෙම මිනිස්සු පුදුම වුණා. නිරෝධායන ඇඳිරි නීතිය කාලයක් තුල
මේ විදිහට මත්පැන් අලවිසල් විවෘත කිරීම සහ මෙතරම් උවමනාවකින් උනන්දුවකින් පිපාසයකින් මත්පැන් හොයාගෙන ආපු ජනතාව ගැන තාමත් ඇතැම් ස්ථානවල මේ පෝලිං මේ විදිහටම දකින්නට ලැබෙනවා කියලත් අපිට තොරතුරු වාර්තා වෙනවා කොහොමනත් අපි දැන් මේ කියන්නට හදන්නේ කාලයකට පස්සේ මත්පැන් අලවිසල් විවෘත කිරීමෙන් අනතුරුව සිදු වුණු ආදීනව ගැන කොළඹ ජාතික රෝහලට අපිට ලැබෙන තොරතුරු වලට අනුව මත්පැන් අලවිකරණ ස්ථාන විවෘත කර පැය 24ක් යන විට වෙනදාට බීමත්ව කලකෝලාහල ඇතිවීමෙන් රෝහල් ගතමන සංඛ්‍යාවට වඩා දෙගුණයකින් පමණ රෝගීන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු එකකට ඇතුළත් කර ඇති බවයි ලැබෙන වාර්තා වලට අනුව බාර් ඇරලා පැය 24ක් යද්දී එදින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද රෝගීන් 175 දෙනාගෙන් 57 දෙනෙක්ම අධික ලෙස බීමත්කම නිසා කලකෝලාහල ඇති වෙලා තුවාල කරගත්ත අය මේ අතර කාන්තාවන් 7 දෙනෙක් ඉඳලා තිබුණා ඔවුන්ද අධික ලෙස බීමත්ව සිටි බවටයි රෝහල් ප්‍රකාශකයන් අප සමග පැවසුවේ අධික බීමත්කම සමග ඇති වූ ගැටුමකින් බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් රෝහල්ට පැමිණ තිබුණේ ඔහුගේ පිටේ ඇනුණු පිහියත් සමග රෝහල්ට ඇතුළත් කළ ඇතැම් පුද්ගලින් අධික බීමත්කම නිසා දැඩි සිහි මදගතියකින් සහ ප්‍රචණ්ඩකාරී ලෙසත් හැසිරුණු බවට තොරතුරු වාර්තා වෙනවා එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලින්ද අපට තොරතුරු වාර්තා වෙමින් තිබෙන්නේ බීමත්කම හේතුවෙන් ඇති කරගන්නා කලකෝලාහල සහ ගැටුම්කාරී තත්වයන් සමග රෝහල් ගතවන පිරිස්ද ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවයි මේ අතර මත්පැන් අලවිසල් විවෘත කිරීම පිළිබඳව දේශපාලන වේදිකාවේ අදත් අදහස් පළ වුණා බාර් ටික ඇරලා පෝලිමේ පොරකනවා කෝ කවුරුවත් කතා කරන්නේ එක රාජපක්ෂලව බලයට ගෙන දායක වෙච්ච චීවරධාරීන් කවුරුවත් කතා කරන්නේ නෑ නේ කියන්නේ ජනතාවට වැඩගිනින්න දෙන්න පුළුවන් කමක් නෑ රට රට වහලා තිබුණයි කියලා हरियाणा එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමරිකාවේ නිව්යෝක්යේදී අද ආරම්භ වීමට නියමිතයි. ඒ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ සමුළුව ඇමතීමට නියමිතයි. COVID-19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුලින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය තිරසර බව යලි ගොඩනැගීම පෘථිවිය අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පනගැන්වීම මෙවර සමුළුවේ තේමාවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා සැසිවාරයේ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග දීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීම නියමිත අතර පසුගියදා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස්ද හමු වුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ක්වෙටා ග්‍රාමාත්‍ය ෂේක් සබා අල් හමාඩ් අල් සබා අතර හමුවක්ද නිව්යෝක්යේදී සිදු වුණා. දෙරට අතර 50 වසරක සමීප සහ මිත්‍රශීලී රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සිහිපත් කළ නායක දෙපළ එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව සඳහන් කළා. ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ක්වෙටා රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත ලෙස ඉල්ලීමක් සිදු කළා. කොවිඩ් වසංගතයේ පාලනය සහ රට තුල සිදු කෙරෙන එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසංගතයේ පහව ගොස් ලෝකීය විවෘත වීමත් සමග ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නා. වරාය නගරයේ සූර්ය හා සුලම් බලශක්ති සහ පිරිපහතු ශේෂ්ත්‍රයන් තුල ක්වෙට රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳවද ජනාධිපතිවරයා ක්වෙට ග්‍රාමාධිපතිවරයාගේ අවධානය යොමු කළා. ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳවද රාජ්‍ය නායකයන් අතර කතාබහට ලක් වුණා. මේ අතර 23 වෙනිදා පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වෙනිදා පැවැත්වෙන බලශක්ති පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදීද ජනාධිපතිවරයා අදහස් දැක්වීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය තමන් උපන් බිමට ද්‍රෝහී වූ තැනැත්තියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වේදසනායක මහතා පවසනවා. එම නිසා මෙරටට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපේ මේ මිෂෙල් බැචලේ
මැතිනිය චිලියේ හිටපු ඇලෙන්ඩේ කියන්නේ දේශප්‍රේමී සමාජවාදී නායකයෙක් චිලියේ බිහි වෙච්ච ඇලෙන්ඩේගේ ඉතාම ළඟ සගේ ඇලෙන්ඩේව ඝාතනය කරලා පිනොචේට රටේ බලය බලහත්කාරයෙන් අරන් දීලා ඇමරිකාව බලේ සහතික කර ගැනීම සඳහා දස දහස් ගණන් චිලි ජනතාව ඒ දේශප්‍රේමී චිලි ජනතාව මැරුවා ඒ මරණ ගොඩේ මිෂෙල් බැච්ලෙට් හිටියා මොන තරම් ඇමරිකානු සුරතලියක් බවට පත් වෙලා හිටියද කිව්වොත් එතුමේව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලේකම්කමට පත් කරනවා ආපහු චිලියට ඇවිල්ලා චිලි ජනාධිපතිත් වෙනවා එනිසා ඇත්තටම මිෂෙල් බැෂලේ මේ කොන්ත්‍රාත්තේ තුව හෙටත් කරයි හැබැයි මිෂෙල් බැෂලේ උපම් බිමට ඇය ද්‍රෝහි වුණා එනිසා ඇය අපට නග්න චෝදනා ඒවා නීති විරෝධී විදේශ ඇමතිවරයා පැහැදිලිව කිව්වා මේක මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා කියලා මේ චෝදනා ප්‍රතික්ෂේප කළා රාජපක්ෂ වෛරසය මෙරට විනාශය කරා ගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. කොවිඩ් වෛරසය මෙරට විශාල විනාශයක් කෙරුවා වගේ ජීවිත 12000 ගණන් බිලි ගත්තා වගේ රාජපක්ෂ වෛරසය මෙරට විශාල විනාශයක් කරනවා. බලාගාරයේ ඉඳි කිරීමේදී නීතිපතිවරයා මේ සඳහා දීලා නැහැ අප්‍රූවල් එක. එහෙම තියෙන තත්ත්වයක් තුල තමයි මේ කාටත් ඇස් වහලා මේක කරන්න යන්නේ. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ ගන්නක් මේකට විරෝධය පළ කරලා තියෙනවා. අපි සන්තෝෂ වෙනවා ආණ්ඩුවේ මැති අමුතුරු මේකට විරෝධය පළ කිරීම. හැබැයි මේක සත්‍ය වශයෙන්ම මේක සිදු කරන දෙයක්ද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි දැක්කා නැගිනහිර ජැටිය ලබා දෙන වෙලාවේ නැගිනහිර ජැටිය ලබා දෙන්නකට විරුද්ධව වෘත්තීය සමිති පෙළගහන වෙලාවේ ඒ වගේ මේ වගේ මේ සියලු දෙනාම ඇවිල්ලා මේකට විරුද්ධ වෙලා අන්තිමට මොකද උනේ නැගිනහිර ජැටිය දෙන්නේ නැතුව බටහිර ජැටිය දුන්නා දැන් මේකත් එහෙම එකක්ද කියලා අපිට සැකයක් ඇති වෙනවා දැන් මෙතන 140ක කොටස් තමයි දෙන්නේ ඊට පස්සේ මේගොල්ලෝ තව වෙනම බලාගාරයක් හදනවා ඒ බලාගාරයේ මෙගාවට 1500ක් එතකොට අන්තිමට මේගොල්ලෝ කියයි ආ එහෙනම් මේ 140 මේක දුන්නට කමන්නේ අර 1500 නොදී ඉන්න අපි කටයුතු කරමු. එහෙම නැත්නම් 1500 දෙමු මේ 140 නොදීමු. එහෙම එකකට යන්නද දන්නේ මේ නැවත ඇවිල්ලා තියෙන එළියට. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගෙන් පුරප්පාඩු වූ മന്ത്രി දුරේ සඳහා ජයන්ත කැටකොඩ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දුන්නා. ඒ කතානායක මහින්ද යාපාබේ වර්ධන මහතා ඉදිරියේ 2015-2019 කාලයේදී ඇතැම් ඖෂධ මිලදී ගැනීමට එවකට රජය අසාමාන්‍ය මිලක් දරා ඇති බවද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රී දුරේ වෙනුවෙන් ජයන්ත කැටකොඩ මහතා අද දියුරුම් දුන්නා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී මෙලෙස එම මන්ත්‍රීවරයා දියුරුම් දුන්නේ. आंडक व्यवस्थावे हेत्त नमय व्यवस्था प्रकार දදාස් විෂයකේ සැප්තැම්බර් මාස උසස් පෙළ විෂය මාලාව අවසන් කරන්න බැරි බව සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රකාශ කළා තියෙනවා. මං ඉල්ලීමක් කරන්න කැමති ඇමතිතුමාට ඒ ගැන විභාගය ගැන හොයලා බලලා ගතියුතු පියවර කීපේ අරගන්න කියලා. දැනට අමාත්‍යංශයේ අවධානය යොමු කර තිබෙන අතර විභාග කොමසාරිස්තුමා සමගද සාකච්ඡාවට කීපයක් පවත්වලා තියෙනවා. ඉල්ලීමක් තියෙනවා ඒ උසස් පෙළ ශිෂ්‍යයින්ට පයිසෙ එන්නත ලබා දෙන්න කියලා. ඒ අදාළ විෂය මාලාවන් උගන්වලා ඒක පවත්වන්න කියලා औषध नियामन अधिकारी सतु अदि संवेदी दत्तगुणु लक्ष 11කට आसन प्रमाण अतुर्धन यही संपूर्ण वगकी एक पौद्गलिक आयतनेक परिगणिक क्रियाकर्विकुगे अत्वरद्दक बवट लघुकिरीम तुल रटे महजन आरक्षावद दडि अवदानमकट लक्कर तिबेना विविध एन्नत गेन्वीम सन्दः अनुमतिय लबादीम औषध सन्दः अनुमतिय लबादीम एन्नत सह औषधानयने संबंध विविध विवेचन सह आंदोलनयन अतुवु මෙම කාලවකවානුව තුලම මෙවන් සිදුවීමක් ඇතිවීම විශාල සැකයකට තුරු දෙන කාරණාවක් බව පැහැදිලි. ෂේබාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නේද? මෙහි සත්‍ය කරුණු සහ මේ පිටුපස සිටින්නේ කවුරුන්ද යන වගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන මගින් අනාවරණය කරමින් පවතී. ෂේබාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මනාව දැනුවත් වී ඇත. එන්.එම්.ආර්.ඒ සහ එපික් ආයතනය අතර මෙම තොරතුරු පද්ධතිය නිර්මාණය කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වසර 5ක කාලයක් සඳහා ගිවිසුම් ගත වී ඇත. මේ ගිවිසුම අත්සන් කරනකොට කරු විපක්ෂනායක
එකතුමනි NMR ආයතන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිත්වය දරන්නේ මහාචාර්ය අසිතද සිල්වා මැතිතුමා 2018 වර්ෂයේ NMR මගින් තෝරාගෙන තිබූ එපික් ආයතනයේ අපරීක්ෂාකාරී වගකීම් විරහිත සහ කිවිසුම් ප්‍රකාරව බැකප් පද්ධතිය යාවත්කාලීන පවත්වා නොගැනීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පිළිබඳ තොරතුරු අපට දැනුම් දුන් පසු ඒ ගැන විස්තරාත්මක වාර්තාවක් ගර්සභාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මෙම දත්ත මැකියාම ගැටලුව තුල පැහැදිලිවම මැකී ගොස් ඇත්තේ ඖෂධ වෛද්‍ය උපකරණ සහ සීමාස්ත නිෂ්පාදන නියාමනයේ සඳහා ඊට අදාළ පාර්ශවයන් විසින් පද්ධතිය හරහා ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ඇතුළත් ගොනු සාමාන්‍ය ඔසුෂල් ලියාපදිංචිය සහ ලියාපදිංචි අලුත් කිරීමට අදාළ ගොනු පමණයි 2015-19 කාලෙදී ඖෂධ මිලදී ගැනීමේදී ඇතැම් ඖෂධ සඳහා අසාමාන්‍ය මිල රජය වියදම් කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ඒ ඖෂධ මොනවද කියලා ලැයිස්තුගත කරලා ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා කැප්ටොප්‍රිල් සිරප් එක 5 මිලිග්‍රෑම් සිරප් එක 2019 දී මිලදී අරගෙන තියෙන්නේ රුපියල් 55,185කට අපි ආවට පස්සේ 2020 අවුරුද්දේදී රුපියල් 395කට ගරු කතානායකතුමනි මිලදී ගත්තේ 138 වතාවක් මිල ඉහළයි වීසා හා සහල් සඳහා පනවා ඇති පාලන මිලට එරෙහිව ඇතැම් පුද්ගලින්ගේ මෙහෙයවීම් මත විරෝධතා සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා සහල් මාෆියාව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල පමණ ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රසායනික පොහොර භාවිතයෙන් වැළකී කාබනික පොහොර සඳහා ගොවියා යොමු කරවා ගැනීම සඳහා වන රජයේ වැඩපිළිවෙලට මේ වන විට දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතිනවා. කාබනික පොහොර වගාවට යොමු වීමේදී පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ගොවි ජනතාව දිගින් දිගටම මැසිවිලි නගන පසුබිමක රජය කාබනික පොහොර ආනයනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. එහෙත් ඒ තුළද අර්බුදයක් නිර්මාණය කරමින් ආනයනික කාබනික පොහොර තුළ අහිතකර බැක්ටීරියාවක් අඩංගු බවට පසුගියදා අනාවරණය වුණා. මේ සම්බන්ධයෙන් ගොවි සංවිධාන වලින් මෙන්ම ඇතැම් දේශපාලන පක්ෂවලින් ඍජුම චෝදනා එල්ල වුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාටයි. අමාත්‍යවරයා අවස්ථා කිහිපයකදී අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ රජයේ කිසිවිටකත් ශාක සත්ව සහ මිනිස් සිරුරට අහිතකර කාබනික පොහොර රටට ආනයනය කරන්නේ නැති බවයි. මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ඊයේ ප්‍රකාශ කර සිටියේ ආනයනික කාබනික පොහොර පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ සහතිකය ලබා දිය යුතු බවයි. දැන් මේ අහිතකර බැක්ටීරියාවන් සහිත කාබනික පොහොර දැන් එවලා තියෙනවා බතලගොඩට. බතලගොඩට මේක ඇවිල්ලා එවලා තියෙන්නේ මේ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ උත්සාහය බලන්න නෙමෙයි. පොහොරක් විදිහට වගාවට මේක කොච්චර උචිතද කියලා හොයන්න. එහෙමනම් එහෙම හොයන්න නම් මොකද්ද කරන්න ඕනි? පසට යොදන්න ඕන මේ පොහොර. බිමට දාන්න ඕන. ඒතර මේ බිමට දාන එක තුල මොකද්ද වෙන්නේ? මේක පැතිරෙනවා. මේක පැතිරෙන්නේ නැහැ කියලා මහින්දානන්දට දෙන්න පුළුවන්ද සහතිකයක් දෙන්න පුළුවන්ද මේ රටේ මීට අදාළ මහාචාර්යවරු ආචාර්යවරු විද්‍යාඥයෝ පර්යේෂණාගාර තුල පර්යේෂණ කරලා දෙන විග්‍රහයට එහා ගියපු විග්‍රහයක් මහින්දානන්දට දෙන්න පුළුවන්ද ඊට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද මෙලෙස පිළිතුරු ලබා දුන්නා. රජය මේ කාබනික කෘෂිකර්මාන්තයට එළඹීමත් සමගම අපට සිද්ධ වුණා කාබනික පොහොර යම් ප්‍රතිශතයක් ආනයනය කරන්න. දැන් මේ ආනයනය කරන ලද පොහොර නැවත්වා නැවත රසායනික පොහොර ආනයනය කරවීමේ කුමන්ත්‍රණයක් මේ වෙනකොට දියත්වමින් පවතිනවා. ඒ නිසා මේ රසායනික පොහොර ආනයනය කරපු ආනයනකරුවන් විසින් විශාල මුදලක් වියදම් කළා මේ පුද්ගලයන්ට මුදල් ගෙවලා තමන්ගේ මත ප්‍රකාශ කරන්න. ඒ නිසා රජයක් හැටියට අපි වගකීමකින් කියනවා රට ඇතුළට ඇතුළත් කරගන්න කිසිදු කාබනික පොහොරක මනුෂ්‍ය සත්ත්ව ශාක සඳහා ඒ සුදුසු නැති බැක්ටීරියාවක් ඉන්න කිසිදු පොහොරක් අපි රට ඇතුළට ගන්නේ නැහැ. මේ උත්සාහ කරන්නේ අපි දෙන්න හදන කාබනික පොහොර නවත්තලා නැවත රසායනික පොහොර මාෆියාවට මේ රට ගෙනෙන්න තමයි මේ සියලු දෙනා උත්සාහ කරන්නේ. කෙසේ වෙතත් මහියංගණිය ගොවි ජනතාව අදත් චෝදනා කළේ කාබනික පොහොර වලට යොමු වීම තුලින් සිය අස්වනු අඩුවන බවයි. විශේෂයෙන් පොහොර සානාධාර ක්‍රමයේ ඉවත් කළා කාබනික පොහොර ක්‍රමයකට නැඹුරු වීමට බලාපොරොත්තු වෙනවා. අපි ගොයියන් හැටියට විරුද්ධ නැහැ. නමුත් රජය එක පාඩම් ගත්ත මේ ක්‍රියාවලිය අපි තරයේ හෙලා දකින්න. මේ කාබනික පොහොර භාවිතා කරලා අස්වැන්න අඩු වුණොත් මේ සඳහා ගන්න පියවර රජය මොකද්ද කියලා. මුලින්නම් කිව්වා වන්දි ගෙවනවා කියලා. නමුත් මම හිතන්නේ දැන් වෙනකොට කිසිම කතාවක් නැහැ. මේ කාබනික පොහොර පොළොවට එදීමෙන් 130ක හෝ 40ක අස්වැන්න අඩු වීමක් සිද්ධ වෙනවාමයි. මේ කාබනික වගාවට අපි යනවා. අපි කැමැති, ඇත්තටම කැමැති. ඒ සඳහා අපට අවශ්‍ය පසුබිම සකස් කර දිය යුතුයි මේ ආණ්ඩුව. එහෙම නැතුව එකපාරම අපේ ඔළුවට මහා බරක් තිබ්බා වගේ වැඩක් තමයි මේ කරේ. ගොවි ජනතාව තලාපෙලන්නේ ඇයි කියන එක
අපි කාටවත් ගැටලුවක්. මේ අතර තවමත් සිය වීතෝග අලෙවි කර ගැනීමට නොහැකිව ජනතාව පීඩා මිදමින් සිටිනවා. ඒ අතර අනුරාධපුර, නොච්චියාගම සහ ගල්කිරියාගම ගබඩා දෙකක තිබී වීතෝග රැසක් පාරිභෝගික සේවා අධිකාරිය සිය බහරියට ගෙන තිබෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සහල් මාෆියාව සහ උද්ඝෝෂණ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල පමණක් ක්‍රියාත්මක වන බවයි. මේ වෙනකොට ගොවීන් වී සම්බන්ධයෙන් උද්ඝෝෂණ පැවැත්වෙනවා. මේ සියලු උද්ඝෝෂණ පැවැත්වෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරයි. ඒ වගේම මේ රටේ හාල් මාෆියාව තියෙන පොළොන්නරුව දිස්ත්‍රික්කේ. ඒ නිසා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න ගොවියන් පමණක් උපයෝගී කරගැනීමෙන් උද්ඝෝෂණ මාලාව පවත්වනවා. මේ උද්ඝෝෂණ සඳහා මුදල් දෙන්නේ කවුද කියලා අපි දන්නවා. මේ උද්ඝෝෂණ කරවන්නේ කවුද කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසා අපි ගොවින්ට මිලක් එන එක පිළිබඳ අපට කිසි ගැටලුවක් නැහැ. අපි කියලා තියෙන්නේ වී සඳහා පාලන පිළ මමණයි අපි කියලා තියෙන්නේ. ඉතින් එතනින් එහාට වී මිලදී ගැනීම පිළිබඳ අපට ප්‍රශ්නයක් නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල ඉහළ යාම සම්බන්ධයෙන් මේ සතියේදී අවසන් තීන්දුවකට එන වෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රැසක වෙළඳපළ හිඟය පසුගිය කාලයේ පුරාම නිරන්තරයෙන් අපට වාර්තා වුණා. මේ වන විට සමාජයේ වැඩිම කතාබහක් ඇති කර තිබෙන මාතෘකාව බවට පත් වෙලා තිබෙන්නේ කිරිපිටි. මෙරට පරිභෝජනය සඳහා අවශ්‍ය වන කිරිපිටි විශාල ප්‍රමාණයක් අප විදේශයන්ගෙන් ආනයනය කරනවා. කිරිපිටි ආනයනකරුවන් රජයෙන් ඉල්ලා සිටින්නේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 350කින් ඉහළ දමන ලෙසයි. කෙසේ වෙතත් රුපියල් 350 වෙනුවට රුපියල් 200කින් මිල ඉහළ නැංවීමටයි රජය සිය එකඟත්වය පළ කර ඇත්තේ. දැනට වෙළඳපොලේ පවතින කිරිපිටි කිලෝවක මිල රුපියල් 200කින් ඉහළ නැංවුවහොත් කිරිපිටි කිලෝවක මිල රුපියල් 1145ක් දක්වා ඉහළ යනු ඇත. මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව මේ සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ අතර කොළඹ කොටුව කිව්ෂොප් අලෙවිසලක් විවෘත කිරීම අද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගෑස් මිල වැඩිවීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් ප්‍රශ්න කළා. අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව ලෝක වෙළඳපොලේ මිල වැඩිවීම අනුව යම්කිසි ආකාරයක වැඩිවීමකට යන්න සිද්ධ වෙනවා. සහල්, ඒ වගේම පිටි, කිරිපිටි, ගෑස්, සිමෙන්ති පිළිබඳව මේ සුමානේ අපි අවසාන තීරණයක් ගන්න. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ සංශෝධිත පනත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා එම දුරෙන් ඉල්ලා අස්වීම පිළිබඳව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. නැහැ, අපි පළපුරුදු දේශපාලනඥයෝනේ. දැන් පිස්සන් කොටුවක පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ. අපි මේ රටට සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් හඳුන්වලා දීපුවයි අපේ ඉතිහාසයේ පුරා තර්ජනය කිරීම, වැදීම්, මිනිසු මැරීම්, මැරලා දනිස්සෙන් පහලට දාලා වලලන්න කියලා නියම කිරීම. මේ වගේ ප්‍රචණ්ඩ දේශපාලනී උරුමකරුවෝ නෙවෙයි අපි. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා තොගමිල පාලනයක් නියම කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් වෙළඳ සංගමේ සභාපතිවරයා අද පළ කළේ මෙවන් අදහසක්. 200ට 210ට ගත්ත සීනි 122 විකුණන්න කිව්වා. මේක කම්පැනියක් ඉදලා අපිට දාලා ගන්න පුළුවන් කියන එක නම් පොඩි මනුස්සයර මොනවද වෙන්නේ? මේ පොඩි ව්‍යාපාරිකයා. ව්‍යාපාරිකයෝ රස්සාවල් කියලා දිරදෝ. කී දෙනෙක් ජීවත් වෙනවද? එහෙම වුණොත් එහෙනම් මේ මුළු ව්‍යාපාරිකය ටික ඔක්කොම නැති වෙලා යයි. ව්‍යාපාරිකයෝ නැති වුණොත් රටක් ඉතුරු වෙන්නේ නැහැ. මට දැනෙන්නේ. වැදින් නීතිය දාපු ගමන් පරිප්පු රුපියල් 100 නෝඩ දීච්ච එක 240යි කියලා. සීනි කිලෝ එක රුපියල් 122 ප්‍රයිස් කරලා දුන්නොත් 116 දෙන්නේ කියලා කොහෙද සීනි ගන්න තියෙන්නේ? ඈ ඉතින් මේ හැම එකකටම දොගමිල පාලනයක් ගෙනාව නම් මේ පස්සේ වරක් පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ මාරු කිරීමක් සහ නව පත්වීමක් සම්බන්ධයෙන් රජයේ ඇමතිවරු දෙදෙනෙකු සහ රජයේම මන්ත්‍රීවරයෙකු අතර මේ වන විට දැඩි මත ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. සැබෑ වශයෙන්ම මේ ජාතික ප්‍රශ්නයක් වෙනුවෙන්ද මෙය සැබෑ මත ගැටුමක්ද? කලින් ඇමති විමල් ගැන මත ගැටුම, පසුව ඇමති උදේගම්මන්පිල සහ මන්ත්‍රී සාගර කාර්යවසම් අතර මත ගැටුම, ආසන්නම ඇඳිරි නීතිය දාන්න කියලා ඉල්ලපු ලිපියක් නිසා ආණ්ඩුවේ සුළු පක්ෂ සහ පොහොට්ටුවේ මැති ඇමතිරුන් අතර මත ගැටුම. දැන් ඇමති සරත් වීරසේකර සහ ඇමති ගාමිණී ලොකුගේ අතරට මැදි වූ මන්ත්‍රී ජගත් කුමාර අතර පවතින මත ගැටුම. මේවා ඇත්තටම මත ගැටුම්ද? මේ මොහොතේ රටට අවශ්‍යම ප්‍රශ්නයක් වෙනුවෙන්ද මේ මත ගැටුම් ඇති කරගන්නේ? පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ මාරුවීමක් ජාතික ප්‍රශ්නයක්ද? මේ හැමෝම ජනතා නියෝජිතයින්.
ඒ කියන්නේ ජනතාව පත් කරපු අය නිසා ජනතාවටම ඔවුන්ගේ මේ හැසිරීම ගැන තීන්දුව తీරන ගන්න අවස්ථාව දීලා අපි අද මේ අලුත්ම මත ගැටුමේ ප්‍රකාශයන් කිහිපයක් වෙත යොමු වන්නට සූදානම්. අද ජගත් කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තමන්ට නිසියාකාරයෙන් කටයුතු කිරීමට ඉඩ නොදෙන නිසා සංවර්ධන කමිටු සභාපති දුහුරෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බවයි. මම වගකීම් දරපු සම්බන්ධිකන සභාපති දුහුරය කරගෙන යන්න විවිධ අය බාධා කරනවා නම් ඒක දිගට කරන්න බැරි නිසා ඒ බාධක මැද්දේ මොකද මගේ යුතුකම තමයි මේ ප්‍රදේශයේ ජනතාවට ඉන්නවා නම් යුතුකම් ඉෂ්ට කරන්නේ. ඒකට අවශ්‍ය වටපිටාව තියෙන්නේ නැතුව කවුරු හරි ඇඟිලි ගහනවා නම් ඒකට විරුද්ධ වෙන්න ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒකට මම සාධනීය හිතලා මගේ සභාපති ධූරය අතහැරියා. ඒ පොදු මගේ ගාමිණී ලොකුගේ අමතුමාට වමනා වමනා විදියට මේ ස්ථානාධිපතිවරුන් මාරු කර ගන්නවායි කියලා. මං ඉල්ලීමක් දීලා තියෙනවා ජනාධිපතිතුමාට ලබන 27 වෙනිදා විතර වෙනකොට තමයි මම මේ ධූරය සම්පූර්ණයෙන් අතාරින්නේ. ඒ වෙනකම් මම කියලා තියෙනවා මේක නිවැරදි කරන්න පුළුවන් කියලා. මං හිතන්නේ මේ සම්බන්ධව පක්ෂය ඇතුලේ ජනාධිපතිතුමා අගමැතිතුමා විශේෂයෙන් බැස රාජපක්ෂ අමැතිතුමා සාකච්ඡා කරලා ඒ තීන්දුව ගනිවි. මොකද මෙතනදී සාධාරණේ මට වඩා මේක ප්‍රදේශයට සහ මේ රටේ රාජ්‍ය ස්වාධීන සේවාවන්ට කරන මේ අතර ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය රත්රන් කරේ බැඳපු කටුස්සෙකුගේ ක්‍රියාවට සමාන බව ගාමිණී ලොකුගේ ඇමතිවරයා පවසනවා. දැන් මම දැක්කා ඒ කාරණා පිළිබඳ සරිත්‍රිසික මහත්තයා බොහොම පැහැදිලිව පිළිතුරු දීලා තිබුණා. කවුද මේ පොලිස් ස්ථානාධිපති මාරු කරන මාංශුනේ කියලා. මට නම් කියන්න තියෙන එකම දෙයයි සමහර මිනිසුන්ට තනතුරු ලැබුණම තනතුරු උහුලන්නේ නැතුව යනවා. හරියට අර කටුස්සට රත්තරන් බැඳාම කටුස්ස මානෙන් ගිහිල්ලා විච්ච දේ උමග ජාතකේ තියෙන. ඉතින් මේ මන්ත්‍රීතුමාටත් මං හිතන්නේ වෙලා තියෙන මේ රෝගේ තව ටික දවසක් යනකොට මේ රෝගේ අඩු වෙලා යයි. විපක්ෂයේ චෝදනා කරන්නේ දැන් ආණ්ඩුව ඇතුලේ විදිරින් පටන් අරගෙන ඉදිරියට ගිහිල්ලා දැන් ඒකයි මේ කින් එකක් කොටා ගන්නෙ. සමහර ලාබාල මෝඩ අයගේ කටවතු අපි ගණන් ගන්නෙ නැහැ. මම ওই කාරණාව ඇහුවා මම මේ ඉස්සෙල්ලත් කිව්වේ ඒකමයි. ඉස්සරහට කියන්නේ ඒකමයි. ඒගොල්ලන්ට උනන් තව මාධ්‍ය හතරක් පහක් දීලා තමන්ගේ මෝඩකම රට ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඒකට අපේ කිසිදු දත්වයක් නැහැ. නැහැ ඉතින් මෝඩකම වැඩි වුණාම ඊට වඩා කරන්න පුළුවන් දෙයක් නැහැනේ. තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ඒක තමයි මන්ත්‍රීවරයා කරන්නේ දැන්. පක්ෂයේ සාමූහික වල්කීම කඩකිරීමක් නේද? පක්ෂ නායකයෝ ඒ පිළිබඳව තීන්දුවක් ගන්න ඉහට අනිද්දට. ගුරු විදුහල්පති වර්ජනයේ නිරත වන පිරිස් දේශපාලන න්‍යායපත්‍රයකට අනුව ක්‍රියා කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්ත හඳපාන්ගොඩ මහත්මිය පවසනවා. ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ ගුරු සංගම් නායිකාවයයි කියා ගන්නා තැනැත්තිය සමග සංවාද ඇති කර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. පාසල් ආරම්භ කරන්න නම් ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න විසඳන්න ඕනේ. අපි ඉල්ලනවා ආණ්ඩුවෙන් කරුණා කරලා ගුරුවරයා විදුහල්පතිවරයා තෘප්තිමත් කරලා පන්ති කාමරයට යවන්න පාසලට යවන්න අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙල ගේන්න. විදුහල්පති සංගම් පහක් එකතු කරගෙන අපි එක තීන්දුවක් ගත්තා. උසස් පෙළ ඉල්ලුම් පත්‍ර අපි යොමු කරලා ආණ්ඩුවට අභියෝගයක් බාර දෙනවා කියලා. දැන් ආණ්ඩුවේ අභියෝගය බාර ගන්න ඕනේ. මේ දවස් දෙක තුන ඇතුළත උසස් පෙළ ඉල්ලුම් පත්‍ර ටික යොමු වෙනවා. අන්න විභාගේ සූදානම් කරන්න ගියාම දැන් ආණ්ඩුවට ප්‍රශ්න එනවා. මේ ගුරු සංගම් මේවා නියෝජනය කරන්නේ ඇත්තටම චීත් ඇඳගත් අයද කියලා මට වෙලාවකට හිතුණා. ගුරුවරුන්ට තර්ජනය කරන අපහාස කරන චීත් ඇඳගත් වෘත්තීය සමිතියයි කියා ගන්නා චීත්කාරයෝ ටිකක් තමයි මේ වැඩේ කරන්නේ. අද ඒගොල්ලොන්ගේ විදුහල්පති තනතුරු දරමින් ඒගොල්ලන්ගේ සැබෑම සැබෑ දේශපාලන නිර්වත එළිවෙමින් තියනවා. මේ ආණ්ඩුවට අපි කඩේ ගියේ ගුරුවරයාගේ වැටුප් මල්ල අරගෙන ඒ ඉල්ලීමත් අපි දිනා ගන්නවා. අපි විශ්වාස කරන්න පුළුවන් නම් විශ්වාස කරන්න නැත්නම් අපිට බැන බැන ඉන්න එච්චරයි කියන්න තියෙන්නේ. තවත් මේ අයට රැවටෙන්න එපා. අපි කියන්න ඕනේ මේ ආණ්ඩුවේ ගුරු සංගම් නායිකාව යයි කියා ගන්නා ඒ තැනැත්තියට ඇය ගුරුවරියක්ද නැද්ද කියන එක මේ වන විටත් රටට ප්‍රදර්ශනය කරලා ඉවරයි. ඒ වගේම අපි ගුරුවරුද නැද්ද කියන එකත් මේ වන විට රටේ ගුරුවරු තේරුම් අරගෙන ඉවරයි. ඒ නිසා එතුමියත් එක්ක ඇත්තටම මේ පිළිබඳව අපි සංවාදයක් කරන එක කිසිම තේරුමක් නැහැ. ඇගේ හැසිරීම, ඇගේ කතා විලාශය, ඇගේ මේ සියල්ල ඇතුලේ ඇය ගුරුවරියක් නැද්ද කියන එක ප්‍රදර්ශනය කරලා තිබෙනවා. ඉතින් අපි තාමත් ගුරුවරු, මම සක්‍රීය සේවයේ ඉන්න ගුරුවරෙක් මම. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. ඊළඟ
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.